පීඩාවත පත් ජනතාවගේ ගැටලුවට විසඳම් නොතිබුණු නිසා ඊයේ රාත්‍රියයේ මිරිහානයේ පැඟිරිවත්තේ පිපිරීමක් ඇති වුණා. එයින් මෙතෙක් පැවති ආර්ථික අර්බෝධය දේශපාලන අර්බෝධයක් බවට පත් වනා. මෙම පිපිරීම වර්තමාන දේශපාලන ක්‍රමේ කඩාවැටීමක් ලෙස හැඳින්විය හැකිය. පීඩාවට පත් ජනතාවගේ ගැටලු විසඳීමට ආණ්ඩුව අසාර්ථක වනා. එල්ලෙසම විපක්ෂයත් අසාර්ථක වෙලා තිබෙනෝ. මේ සිද්ධිය පිළිබඳ ආණ්ඩුව විවිධ කණ්ඩෑම් පිළිබඳ චෝදනා කරන අතර ඒ සම්බන්ධයෙන් සාක්ෂිසාහ තොරතුරු ඉදිරිපත්කර කවුද යන්න හෙළි කළ යුතුයි. විශේෂයෙන්ම මේ සිද්ධියදී ජාතිවාදී ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතුය මෙය ජාතිවාදී සිද්ධයක් නොවෙයි. මෙය ත්‍රස්තවාදී සිද්ධයක් නොවෙයි. එවැනි ප්‍රකාශ කිරීමෙන් මේ තත්ත්වය තවත් උග්‍රවිය හැටිය. ජුබිලිකණුවේ තිබෙන උද්ගෝෂණ සියල්ලබ සාමකාමී උද්ඝෝෂණය. නමුත් පැගිරි වත්තේදී ඒ ස්වරූපය වෙනස් වුුණ. ඒ අවාසනාවන්ත සිද්ධක්. මේ පිළිබඳ විවිධ මත ප්‍රකාශ කරනවා. අපි එක කරුණක් මතිකතියාගත යුතුය. සාමකාමී උද්ඝෝෂණයකදී කිසිම පුද්ගලයෙක්ට හානයක් සිදු නොවිය යුතුය. එමෙන්ම ප්‍රචන්්ඩත්වයටත් ඉඩ නොදිය යුතුය. ජනතාවට සාමකාමීව නිදහසේ තමන්ගි විරෝධය ප්‍රකාශකිරීමට උද්ගෝෂණය කිරීමට අයිතියක් තිබෙනවා. ජනතාවගේ ඒ උද්ගෝෂණවලට දේශපාලන පක්ෂ සහභාගි නොවිය යුතුය. නමුත් දේශපාලන පක්ෂවලට තමන්ගේ රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය තිබෙනෝ. ප්‍රමාද වුවත් තුරත් දැන් වගක කීමත් තියෙනවා. පීඩාවට පත්වුණ ජනතාවට පිළිගත හැකි විසඳුම් පාලිමේන්තුවයෙන් ඉදිරිපත් කළ යුතුයි. එය පක්ෂබේදයෙන් තොරව ජාතික එඟත්වයක්ක් ඇතුව අපි ක්‍රියා කරන්ට තිබෙනවා. එන සුමානයේ පාලිමේන්තුව රැස්තුුණහාම අපි මේ යුතුකම ඉෂ්ඨ කළ යුතුයි. අපේ ප්‍රශ්න ප්‍රචන්්ඩත්වය නැතුව සාමකාවව විසඳගම්මු කියලා मामना करना